රගලිය පාජය යම් තරම්කින් අවම කර ගැනීමට තිබූ අවසා අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නෝ දුන් එඒන් මෝගන්ගේ නායකත්තයෙන් යුතු එංගලන්ත කණ්ඩායම තෙවැනි තරග ෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දැම්ම. සදම්ටන්හි පැවති මෙම තරගෙන්ද ලකුණු අස්සූ නමේක ජයවාර්තා කළ සත්කාරකයෝ තරග තුනකින් සමන්්‍යත විස්්සා විස්ස තනගාවලිය ජයගනු ලැබුවේ තුනට බිින්දුවක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ර්ණ සුද්ධයක් දමමිනේ. පළමු තරග දෙක්කේ දී ප්‍රමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල කාසය වාසය දිනා හබායෑම තෝරා ගත්තද එංගලන්ත පන්දු ඇවීම හමුවේ ලකුණු සීයක සීමාව පවා ඉක්ම වාලීමට නොහැකිව ලකුණු අනුව එක්කේ දී ඉනිම නිමාවට පත්වනා. ශ්‍රී ලංකාපිල දැවී ගිය මෙම ලකුණු සංක්‍යාව මෙතෙක් නිස්්සා විස්්‍ය තරගවලදී දැවීගිය සිල්වනි අඩුම ලකුණ සංඛ්‍යාව ලෙසින්ද පැඩිම ලකුණු පරතරයකින් යුතුව ංගලන්තේ ජයගත් සිුවනි අවස්ථාවශයෙන්ද සටහන් වනා. මුල්ම පන්දුවට හතරේ පහරක් කෙල්ල කලද දෙවැනි පන්දුවෙන් තනුෂක ගුණතිලක දැවීයාමත් සමඳ පෙර තනගවල පරිදිමක්ාපිට එක් දැවීයාම ඇරඹුණ. එහිදි නායක සහෞපනායකත්තයට පත් කුසල් යුගලේද නරබන්නන් බවට පත් වූයේ මු ලකුණු සං්‍යාව ලකුණු විසිතුනක්කු සටහන්න තිබියති. එතැන් පටන් ලකුණු හබායාම පස තැබූ පිත්තිකරෝ කඩාාවටනු ඉනිම කොඩ ගැනීමට දැඩි උත්සායක නිරතුවත් ඩ එංගලන්ත පන්දුු යවන්නන් ගෞගණනක් ඉදිරියෙන් සිටීම නිසා පළමු පන්දවාර දහයවසන්නු ට ශ්‍රීලංකාපිලේ ලුණ පුර සටහන් වනෙ කඩලු හතරකට ලකුණු පනස්තුනක් ලෙසින්. පිටියේතු ලෙස්ථාවර වීමට එකම ශ්‍රී ලංකා පිත්තිකරුවෝකු හෝ අසමත් වූ අත්තර යන්තමින් හෝ ලකුණු විස්සේ සීමාවට ළඟාවයේ පන්දුු යවන්නකු ලෙස තරගේට එක්කාසුුණු ිුරු ප්‍රනාාන්දු පමණි. පන්දුු යවීමෙන් කැපීපෙන්න වමත් පන්දුු යවන්නන්න වු ේවිත් විලින් ලකුණු විසිහත්තකට කඩුළු තුනක්ද සෑම්කරන් ලුණු දාහතරකට කරුළු දෙකක් වශයෙන්ද කරුළු පහක් බෙදාගත්තා. වසර හයකට පසු විස්සයි විස්සතරගේකට ක්‍රීඩා කල කිස් පෝක්ස් තම පන්දුවාර හත්තර ලකුණු නවයකදී අවාව සංකරගණු ලැබේ කඩුල් ලක්න දවාගනිමින්. පන්ධ ඇවීමට අමතරව එංගලන්ත පිලේ පන්දුු රකින්නන්න ස්ථානගත කිරීම, පන්දුව කඩුල්ලට යොමු කිරීම, ඉතාම ඉහල තත්ත්යක පැවැති අත්තර එහිද සෑම් බිලංගස් විසින් දසුන් ශානකව දවා ගැනීම වෙනුවෙන් හතරේ සීමාව ආසන්නේ සිට කඩුල්ලට යොමු කිරීම කැපී පෙනනා. එංගලන්ත ආරම්භක පපිත්තිකරුවන් මෙල්ලකර ගැනීමට නැහැකිවීම පරාජය පළමු හැරවුම් ලක්‍ෂය බවට පත්වනා. පළමු පන්දවාර තුනේදී ලකුම දා හතරක් පමණක් ලබා දෙමේ චොනී ්‍යස්තෝසා ඩේවිඩ් මාලන්ව ග්‍රහණයට හසුකර ගණුමින් පන්දු ඇවීමට දෂමන් චමීර සහබිනුරු ප්‍රනාාන්දු සමත්තුවත් පිටිය ස්ථාවරවීමත් සමඟ ලකුණු පුවරෝ වේගෙන් ක්‍රියාත්මකුණ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු හැත්තෑව ක්‍රීඩා කළ වමත් දකුණ සුසංයෝගය පළමු කඩුල්ලේ සම්බන්ධ තව ලකුණු එක සිය පහක් දක්වා කියල දැම්මා. එහිද අනුකම්පා විරහිත පිතිහරභේක නියලුණු භ්‍යාස්්‍රෝ පන්දු හතලිස් දෙකකින් අර්ධ ශතකයක් ලබාගන්නා ලත්ද සිය ඉනිම හතරේ පහර පහකින් සහ හාය පහරයකින් අලංකාර කර ගනිම ොවු දෙදනාගේ ඉනිම හේතුවෙන් ඉනිමේ හරි අඩක් හේවත් පන්දුවාර දහය නිමාවන විට එංගලන්තු ලකුණුපුුවරුවෝ ලකුණු අන්නුතුනක් ලබා සිටිය. කෙසේ වෙතත් අවසන් පන්දුවාර කීපයේදී යලිස් සැලසුම් සාගතව පන්දුු ඇවීමට ශ්‍රී ලංකා පන්දුුයාවන්න සමත්වීම නිස්සා ලකුණු දෙසයේ සීමාව ඉක්මවාලීමේ අවස්ථාව එංගලන්තයට අහිම වුණ. අවසන් පන්දුවාර පහේදී පන්දුඇවූ චමීර, හැත්තහයක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ පවැඩිම කඩුල්ලාබියා වුණු ඩේවිට් මාලන්ගේ කඩුල්ලද සමග කඩුළු හතරක් දබාගනු ලැබුවේ තම පන්දවාර හතරම ලකුණු දාහත්තකට සීමමා කරමින්. අතිරේක ලකුණු කිසිවක් ලබා නඳමින් පන්දයූ් චමීර යවනලත පන්දු විසිහතරෙන් එ කොළ හක්ම නිලකුණු පන්දු ලෙසින් යවමින් විස්්සයි විස්ත තරග දිවයේ හොඳම පන්දුු ඇවීමද වාර්තා කරගත්තා සයි විස්ස තරඟග පිටියේ ලොව ංක එකේ පිතිකරවා බාට පත්ත සිත මාලන්ගේ පන්දුු හතලිස් සටකින් සමන්මිත ඉනමේදී හය පහර හතරක් සහ හතරය පහර පහක් එල්ල කර තිබුණ. ඉසුරු උදාානවිසින් ක්‍රියාත්ම කරලා දවසන් පන්දවාරේදී ලකුණු දාහතාක් කුඳුරා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත්වීම නිසාහ නියමිත පන්ුවාර විස්ත අවසානයේ දී කරුළු හයකට ලකුණ එකසි අස්ස වුවවා කරැස්කිරීමට එංගලන්ත පිළට හැකියාව ලැබුණ එංගලන්ත පිතිකරුවන්ගේ දැඩිම ප්‍රහාාරයට ලක්ුණු පන්දිියාවන්නා ූයේ පනිදු හසරංගවන අත්තර ඔහුගේ පන්දුවාරයකට ලකුණු දාහතර බගින් ලබා ගැනීමට එංගලන්ද පිතිකරුව සමත්වනා. සුදු පන්දුවෙන් තරඟ කරන බොහෝ අවස්ථාවන්වැරදී පනිදුගේ පන්දු හමුවේ පිතිකරුවන් ආරක්ෂාකාරී පිළිවතක් අනුගමනය කරමින් කඩුළු ආරක්ෂා කර ගැනීමට උත්සහගණු ලැබුවද දඩි ප්‍රහාරයකට ලක්වීම කැපිපෙනුා. ්‍ර lanකාව සතු ප්‍රබලම තුරුම්පුව වන හසරංඟ දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා නෑක කුසල් පන්දවාර තුනක් පමණක් කැවීම සඳහා යුපයගි කර ගැනීම විශේෂත්වයක් වුණ. ඔහුට අමතරව ඉස්රූදානට සිය පන්වාර හතරෙද ලකුණු පනස් පහ කැස්කිරීමට ප්‍රතිවාදී පිතිකරුව සමත්වනා. දෙරට අතරා ආරම්භවීමට නියමිතත් තරග තුනින් සමන්විත එක් දෙන තරංගාවලිය ලැබන විසිනවනිදා රිවර්සයිට් හිදී තරගවදීම නියමිතයි. ඉතිං යාලුවනේ ලබන විසිනවන්ඩා ආරම්භ වන තරගාවලයට සහභාගි වන එක් දින කණ්ඩායම කිසේ වියතු දයි අපට කමෙන්ට් කරන්න. ඒ වගේම තාත්මවු ක්‍රිකටවරතුර දැන ගැීමට ක්‍රිට්ගල අපේ චනල්ල සබස්ක්‍රප් කරලා බෙල්බටනගත් පලික් කරලා තියන්න. නෑම් ක්‍රිකට් තොර දුරකින් ඉක්මනින් හමේමු.